පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 10කට නිකුත් කළ නායෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක වනවා. එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතලේ, රත්නපුර, කලුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ මහනුවරයි. ජාතික කුරුණෑගල පරිශ්‍රය සංවිධානය පවතින වර්ෂාපතනය සමග නායෑම අනතුරු ඇඟවීම නිකුත් කළේකෝ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවස් 4, අක්මීමන, ඇල්පිටිය, නියාගම, බෝපේ, පොද්දල, නාගොඩ, තවලම සහ නෙළු යන ප්‍රාදේශීය කම් කොටසවලට, මාතලේ දිස්ත්‍රික්කයේ උපවැලි ප්‍රාදේශීය කම් කොටසයට, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට සහ අයගම යන ප්‍රාදේශීය කම් කොටසවලට, ජාතික කුරුණෑගල පරිශ්‍රය සංවිධානය ජනතාව තවදුරටත් ඉල්ලා සිටින්නේ ඛණ්ඩ ආශ්‍රිත ජීවිත ජනතාව ඉතා දැඩි විමසිනොත් බවින් සිටින ලෙස හා කඳුකර ප්‍රදේශයේ මාර්ග භාවිතා කරන ඉතා දැඩි විමසිනොත් බවින් සිට ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ස්ථාන කරා යොමු වෙන කියා ඉල්ලා සිටිනවා. කාලගුණයේ වෙනස් වීමත් සමග පසුගිය පැය 24 පැවති තත්ත්වයේ වෙතටයි දැන් අවධානය. වැස්සෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයටයි. කෑගල්ල ඉඹුල් ගස්දෙනිය ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය අතර වල්දෙනිය ප්‍රදේශයේදී ඊයේ පස් කන්දකට යටවීමෙන් 65 හැවිරිදි කාන්තාවක මිය ගියා. කෑගල්ල දිස්ත්‍රික්කයේ බලපෑම එල්ල වී ඇති පුද්ගලින් සංඛ්‍යාව 2000කට ආසන්නයි. ආධික වර්ෂාවත් සමග ගාල්ල, වක්වැල්ල හා එවට ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවුණා. අපවර්තාකරු පැවසුවේ වගාබිම් රැසකද ජලය පිරී ඇති බවයි. වැස්සත් සමග ගාල්ල ගින්ගඟ හරහා දිවෙන වක්වැල්ල පාලමාසල ප්‍රදේශයේ අපද්‍රව්‍ය සිරවීම හේතුවෙන් ජලය ගලා යාම අවහිර වී ඇති බව අපවර්තාකරු පැවසුවා. ඇල්පිටියේ උතුර ග්‍රාම සේවා වසමට අයත් කැටපොළ ජනපදය හරහා අද උදෑසන හමාගිය දැඩි සුළඟකින් නිවාස 32කට දැඩි හානි සිදු වුණා. අද පෙරවරු 8ට පමණ මෙම සුළඟ හමා ගොස් ඇති අතර ජනතාව පැවසුවේ විනාඩි 10කට අධික කාලයක් සුළඟ තත්ත්වයේ පැවති බවයි. පිටිකල යුද හමුදා කඳවුරේ සෙබළුන් අදාළ ස්ථානයට පැමිණ සුන්බුනිවත් කළා. අප වාර්තාකරු පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධානපතිරණ මහතාද එහි පැමිණ නිරීක්ෂණය කළ බවයි. ඉතින් අපි එළියට දිරුවා මෙයා මේ පැත්තෙන් දිව්වා ළමයි තුන්දෙනාත් එක්ක මම මේ දොරෙන් එළියට ගියා මේ වෙලාවේ රස්සාවක් නැතුව හිටපු වෙලාවේ ඒ අනුව මා විසින් අපේ යාත්‍රික දිසාපතිතුමාට ප්‍රාදේශීය ලේකම්තුමාටත් ප්‍රදේශීය පොලිසිය ස්ථානය සහ ආරක්ෂක හමුදාව දැමුවත් කිරීම පසු සීළු දෙනා යුහුසුලුව ක්‍රියාත්මක වෙලා ඒ අලහබහනිය වූ ගෙවල් සම්බන්ධයෙන් සොයා බලලා ඒ ගෙවල් තුනක් විතර සම්පූර්ණයෙන් වහලව විනාශ වෙලා තියෙනවා. අපි තාවකාලිකව යුද හමුදාව සහ ආරක්ෂකයන් සම්බන්ධ වෙලා ඒ තාවකාලික නිවාස ලබා හදා දීමට දැන් සූදානම් වෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කලුගඟේ ජලය කලුතර මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟා වී තිබූ බවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ සෙසු ප්‍රධාන ගංගාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි. මෙතර මඩකලපුව ප්‍රදේශයේදී